රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ටෙලිවැකියට 300යි දසතින් සුබ පැතුම් ටෙලිවිෂන් ටෙලිවැකිය ප්‍රදේශ කීපයක අදත් ඝාතන සීනගමදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීට වෙඩි මන්ත්‍රී වෙඩි කාගෙනම පොලිසියට නුවරඑළියේ පස් කන්දකට දෙදෙනෙකු බිලි රක්වානේ පතලකට දෙදෙනෙකු යට වෙයි බුද්ධ ශාසනයට අභියෝග රැසක් සජිත් කියයි ජලනි ප්‍රේමදාසට ගෞරව නාමයක් විරුදාදහස් වලට ඉඩ නැති නිසා හිට්ලර්ලා බිහිවන හැටි නිවල් පුංචි හේවා කියයි සිරගත කළත් මරණයේ තෙක් ජනතාව සමග බව හින්තලේ නායක හිමි අවධාරණය කරයි මුලින්ම අවධානය දේශීය පුවත් වෙතට පාට පක්ෂ බෙහෙද නැති ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ප්‍රවෘත්ති විශේෂාංගය ලෙස සියත ටෙලිවිෂන් ටෙලිවැකිය සුවහසක් ප්‍රේක්ෂක හදවත් සංස්පර්ශ කර අවසන් පුවතකට එහා යමින් දැනුමින් තාර්ථික චින්තනයෙන් ජනමනස පෝෂණය කරන්නටයි අප කවදත් වෑයම් කරන්නේ විසිරුණු අදහස් ඇති ජන සමාජයක් වෙනුවට පොදු අරමුණක් වෙනුවෙන් සුසැදී පොදු ජන විඥානයක් උදෙසා එදා මෙන් අදත් අද මෙන් හෙටත් සියත ටෙලිවිෂන් ටෙලිවැකිය අප කැප වී සිටිනවා මෙරට රූපවාහිනී ප්‍රවෘත්ති විශේෂාංග අතර විප්ලවීය හැරවුම් ලක්ෂයක් සනිටුවන් කළ සියත ටෙලිවිෂන් ටෙලිවැකිය අද විජයග්‍රාහී 300 වැනි කඩඉම පසු කළා 2022 අප්‍රේල් 27 මෙරට ටෙලිවිෂන් ප්‍රවෘත්ති එතෙක් ආ මග නව මාවතකට යොමු කළ දිනයක් වුණා රූපවාහිනී ප්‍රවෘත්ති අටුවා වැඩසටහනක් එසේත් නැත්නම් පුවතක යටිපෙළ හෙලිකරන විග්‍රහාත්මක ප්‍රවෘත්ති විශේෂාංගයක් ලෙසයි සියත ටෙලිවිෂන් ටෙලිවැකිය ආරම්භ වුණේ රේටින් වාර්තාවන් බොරු කරමින් රටේ කොතනත් දැන් මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ ටෙලිවිෂන් ටෙලිවැකියයි ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය තහවුරු කරන්නට කවදත් අප කැප වී සිටින අප ටෙලිවැකිය හරහා ඒ ප්‍රයත්නය තීව්‍ර කරන්නටයි වෑයම් කළේ බුද්ධිමය ගවේෂණයන් තුළින් ජන මනස ප්‍රකෘතිමත් කිරීමට නිද්‍රාශීලී තාර්කික චින්තනය අවදි කිරීමට දේශජ විඥානයක් ගොඩනැගීමටත් අපගත් ප්‍රයත්නය මේවන විට සැබෑවක්ව අවසන් එකී මහත්මා මාධ්‍ය මෙහිවරේ අප තැබූ ප්‍රබුද්ධම මංසලකුණ සියත ටෙලිවිෂන් ටෙලිවැකිය අද විජයග්‍රාහී 300 වෙනි පියවර තැබුවා සියත ටෙලිවැකිය අපි යලි යලිත් අගය කරන්නේ එහි තියෙන නිර්භීත සහ අවංක ප්‍රකාශන ක්‍රමවේදය නිසා ටෙලිවැකිය අපි දකිනවා තමන්ගේ ග්‍රාහකයාවත් විචාරශීලී පුද්ගලයෙක් බවට පත් කරන්න පුරුදු පුහුණු කිරීමේ උත්සාහයක් හොඳ නරක පෙන්වන එක මාත්‍යගේ යුතුයකම ඒ යුතුයකම සියත ටීවි මාත්‍ය හරි ආකාරයටම පැවතීගෙන යනවා කාටවත් බයක් නැතිව ඇත්ත කියන දෙයක් තමයි සියත ටීවි ටෙලිවැකියේ මැදිස්ත්‍ව විචාරපූර්වකව මිනිස්සුන්ට බලන් දෙන බුද්ධිමය සංවාදයක් මම දකිනවා මේක ඇතුළේ තියෙනවා කියලා සියත ටෙලිවැකි නිවුස් සෙග්මන්ට් එක කාලීන වශයෙන් මිනිස්සුන්ට අලුත් ප්‍රවෘත්ති පිළිබඳ අදහසක් ලබා දුන්නු ආකෘතියක් විදිහට තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සියතටත් ටෙලිවැකියටත් දිගු ගමනක් ප්‍රාර්ථනා කරනවා ඔහුගේ කාලේ පැවති අරගලය තුළ විවිධ උපක්‍රමශීලීව යම් විදිහකට ජනතාවට සංනිවේදනය කරන මාධ්‍ය භාවිතාවක් කරපු ධනක් තමයි සියත ටෙලිවැකිය කියන ප්‍රවෘත්තිවල අඩංගු වෙච්ච වැඩසටහන සියත ටෙලිවැකිය සමාජයේ රිදෙන්න ඕන තැන් දැනෙන්න කතා කරන ප්‍රවෘත්තියක්. අන්න ඒක නිසා තමයි සුවසක් පිරිසක් මෙම ප්‍රවෘත්තියංගයට ආකර්ෂණය වෙලා තියෙන්නේ. මම ඇතුළු. ටෙලිවැකියට දිගු දිවියක් ප්‍රාර්ථනා කරනවා. ටෙලිවැකියට 300ක් වෙන අද දවසේදී මම ප්‍රාර්ථනා කරනවා තවදුරටත් ඉදිරියෙන් ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න කියලා.
සියත ටෙලිවැකිය කියන්නේ ඇත්තෙන්ම රූපවාහිනී මාධ්‍ය කලාව විශේෂයෙන්ම ප්‍රවෘත්ති කලාව උඩ යටිකුරු කරපු අංගයක්. ටෙලිවැකියටද සපුර්ද ලාල් හේමන්ත මාවලගේගේ කෂේරුකාවටද හිස නමා ආචාර කළ යුතු පැයකි අප පසු කරමින් සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අල්හප් පෙරුම. සියත ටෙලිවැකිය ඉටු කරන නිර්භීත භූමිකාව සැබවින්ම මාධ්‍ය ශාස්ත්‍රයටම ආදර්ශයකි. ඉම්තියාස් බාකීර් මාකාර්. සැබෑ මාධ්‍යවේදියෙකු සෑම විටම තම අදහස් හා චින්තනය තුලින් පවතින රජයේ විරුද්ධවාදීකු මෙන් පෙනී සිටින අයකු විය යුතුයි. මාගේ මේ පූර්විකාවෙන් ගම්‍ය වන්නේ ලාල් මාවලගේ නම් මාධ්‍යවේදියාගේ ජීවිතයයි. ජෝඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා ජාතික සංනිවේදන අධ්‍යක්ෂ කතෝලික සභාව. ස්වාධීන ජනමතයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සියලු අදාළ සාධක සහ විශ්ලේෂණාත්මක විග්‍රහයන් කාලෝචිත පරිදි ඉදිරිපත් කිරීම අපගේ අගය කිරීමට ලක් විය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්. නිදහස් මතවාදයේ වෙනුවෙන් පෙනී සිටින ටෙලිවැකියේ 300 වෙනි සැමරුමට මගේ සුබ පැතුම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස. සමාජයේ පෑගෙන පීඩිත මිනිසුන් වෙනුවෙන් හඬ නගන්නටත් හඬ අවදි කරන්නටත් සමාජ අසාධාරණයන්ට විරුද්ධව ජනතාව වෙනුවෙන් හඬ නගන්නටත් සියත ටෙලිවැකිය සිය ටෙලිවැකියන් හරහා උත්සාහ. සියත ටෙලිවැකිය සිද්ධ කරන්නේ මේ රටේ අද මේ සියලු ප්‍රශ්නවලට හේතුකාරක වූ දේශපාලන ඒ වගේම රාජ්‍ය ආයතනයන්හි පවතිනා වූ දූෂණ අක්‍රමිකතා ජනතාව වෙත දැනුවත් කිරීම. සියත ටෙලිවැකිය යනු ශ්‍රී ලංකාවේ විවිධ සහ ජනතාවට අදාළ ගැටලු යථාර්ථවාදීව විශ්ලේෂණය කර එම මාතෘකාවේ හෝ තත්වයේ යථාර්ථය පැහැදිලි කරන අතර විය හැකි අවසාන ප්‍රතිඵලය හෝ ප්‍රතිවිපාක පිළිබඳ මහ ජනතාවට අවබෝධය ලබා දෙන අවංක සෙග්මන්ට් එකකි. ආචාර්ය සංජේ පෙරේරා සම්පත්දායක ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය. පුරවැසියන්ට හඬක් වන්නට සියත ටෙලිවැකිය සතු අපේකම අශ්වබලයක් තරමට ප්‍රබලය. වෛද්‍ය ජී.ජී. චමල් සංජීව. තව තවත් ජනතාවගේ ඇස් ඇරවන්නට ටෙලිවැකියට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මිහින්තලා පුදබිමේ සිට මා ආශිර්වාද කරනවා. මිහින්තලා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමි. සියත ටෙලිවැකිය මගින් සිදු කරන විශ්ලේෂණයක් මෙරට සමාජ ප්‍රගමණයට දායක වනවා මෙන්ම ඒ නිසාම බොහෝ ජනයා සියත ප්‍රවෘත්ති විකාශය නැරඹීමටද උනන්දු වී ඇත. මහාචාර්ය වසන්ත අතුකෝරළ. විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයේ අභීත පෙරළිය 300 වෙනි ටෙලිවැකියට වැඩබිමේ සුභාශිංෂණ. සමගී ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා කැඳවුකරු ආනන්ද පාලිත. දිගින් දිගටම ඔබේ කාර්ය මෙලෙස කරගෙන යාමට වැඩසටහනට සම්බන්ධ සියලු දෙනාටම සුබ පතමි. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය. අද සියත සුන්දර ශනිදා වැඩසටහනේ සියත ටෙලිවැකියේ 300 වන සැමරුම වෙනුවෙන් ඉඩකඩ වෙන් වුණා. ආපු ගමන ලේසි නෑ. ඇත්තටම බය නැද්ද? කොහොමත් මේ මුළු රටේම මිනිස්සු බයයි. රටක් අනාරක්ෂිත නම් මිනිස්සුන්ගේ ජීවිත අනාරක්ෂිත නම් ඒ රට භයානකයි. ඒ අනාරක්ෂිත බව ඇතුලේ බය නැතිම පිරිස මාධ්‍යවේදීන් වෙන්න ඕනේ. හරිතැන ඉඳලා බය නැතුව හැමතිස්සම වැඩ කරන්න ඕනේ, හයිය තියෙන්න ඕනේ මාධ්‍යවේදීන් ගාව. ඉස්සර හරි ආසයි ඩබල් පොකට් අඳින්න. පස්සේ කාලේ තීරුම් ගත්තා මාධ්‍යවේදියෙක්ගේ එක පොකට් එකක පෑන තියෙනකොට අනිත් පොකට් එකේ මරණේ තියෙනවා කියලා. මේ වගේ භයානක රටකදී, අනාරක්ෂිත රටකදී මතක තියාගන්න ඕනේ කියලා. මම නිරන්තරයෙන්ම ලියන්න හදන්නේ හොරකම් කරන හොරු ගැන. ඒක කොහේ හිටියත් මට අදාළ නැහැ. ඇමරිකාවේ ඉඳලා කතා කරපු මහාචාර්ය තුමෙක් මං ජීවිතේ අඳුරන්නේ නැහැ. ඔහු කියනවා, "ලාල්, ඔයා ටෙලිවැකියත් එක්ක පොදු ජන විඥානයක් නිර්මාණය කරන්න ෆයිට් කරන්න. ඒක අමාරු වැඩක්. මොකද මේ රටේ තියෙන්නේ පාට පාට පක්ෂවලට ගිය ජන කැමැත්තක් තියෙන්නේ. මං හිතන් ඉන්නා 300න් එහාට ටිකක් වෙනස් විදිහේ වටිකක් ලියන්නේ. තෙහෙට්ටුයි මොකද කියවන්න ඕනේ, තොරතුරු හොයා ගන්න ඕනේ. මොකද අපි අන්තිමටම නිදා ගන්න දවසක් එනවානේ. එතකොට හම්බෙන්නේ සදාකාලික නිින්දා. සදාකාලික නිින්දට ඉස්සෙල්ලත් අපි හුඟක් නිදා ගන්න වැයකුළුත් මට හිතනවා මේ වයසට අපරාධයක් කියලා. පුළුවන් තරම් ඇහැරලා ලියමු කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඔබතුමා කාටද ලියන්නේ? මම එක පැත්තකින් ඉන්නවා. ඔබට පක්ෂයක් තියෙනවා. මොකද මම ඒ පක්ෂය වෙනුවෙන් තමයි මේ ලියන්නේ. ඒ පක්ෂය තමයි හොඳට මතක තියාගන්න. මේ රටේ හඬක් නැති
කතා කරන්න ඉඩක් නැති දහ දුක් විඳින මිනිස්සුන්ගේ පැත්තේ ඉඳලා මට මගේ පක්ෂේ තියෙන එතන කවුරු හරි කෙනෙක් මේකට විරුද්ධව කතා කරනවා නම් හොයලා බලන්න හොඳට සැප විඳපු එක්ක හොරකම් කරපු එකේ මං කියන්නේ මේ රට හදන්න නම් නීතිය මත පාලනය තියෙන රටක් බවට මේකපත් කරන්න ඕනේ සිස්ටම් චේන්ජ් දෙන රටේ මිනිස්සු ඉල්ලුවේ තෙලියකේ පුරාම උත්සාහ කරන්නේ එතනට විතරමයි කවදත් අපේ ශක්තිය සත්‍ය ප්‍රිය කරන සුවහසක් ප්‍රේක්ෂක ඔබයි මේ සියත ටෙලිවැකියේ තුන් සියවන සැමරුම වෙනුවෙන් ජනතාව පළ කළ අදහස් සියත ටීවී එකේ ටෙලිවැකිය මැදිහත් වෙනවා කියලා තේරෙනවා අතිවිශිෂ්ට දේවාවක් ඔගට්ටේ කරන්න ඒ ටෙලිවැක සම්පූර්ණයෙන්ම අපි අගය කරනවා ඇත්තටම දෙපැත්තන පක්ෂ ભેදයකින් තොරව ඒක කරනවා ඇත්තටම හොඳයි ටෙලිවැකිය ගැන මම ඇත්තටම සන්තෝසයි ඇත්තටම ඒක බලන අයටත් ඊට පස්සේ ඒක තේරෙනවනේ බය නැතුව කතා කරන්න පුළුවන් වෙනවා ටෙලිවැකිය සුපිරි ටෙලිවැකිය යන ඒ කතාව බොහොම සරලයි ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ටෙලිවැකිය නියමයි ටෙලිවැකිය අනිවාර්යයෙන්ම හොඳ සුපිරියටම දෙන එකක් ටෙලිවැකිය වගේ වැඩසටහනක් ඉතින් තියෙන්න ඕනේ අනිවාර්යයෙන් මං හිතන්නේ සියත ප්‍රවෘත්ති තමයි මම බලන්නේ දිනපතාම සියත ප්‍රවෘත්ති කියනවා නම් රටට ජාතියටත් ආගමටත් ආදරය කරන ටෙලිවිෂන් නාලිකාවක් තමයි සියත ටෙලිවැකියෙන් අත්ත වශයෙන්ම ප්‍රකාශ කරන්නේ ලංකාවේ යථාර්ථය ටෙලිවැකිය හොඳ වැඩසටහන ඒක ඉදිරියට කරගෙන යන්න සුබ පතනවා නම්බර් 1 එක තමයි සියත සමහර channel වලින් හංගලානේ කියවන්නේ සමහර දේවල් මේක එහෙම නෙමෙයි තමන් දන්න දේ විස්තරාත්මකව ජනතාවට හොඳින් අවබෝධ කරලා දෙනවා ඉතාලම සාර්ථක ඉතාලම හොඳ එක ආණ්ඩුව අහන්න දෙන දේවල් ටෙලිවැකියෙන් එළියට දානවා ඔයාලා මේ බය නැතුව කතා කරනවා ඒක තමයි වෙන්නත් ඕන සියත ටෙලිවිෂන් ටෙලිවැකියෙන් අපගේ බලාපොරොත්තුව පුරවැසියා සක්‍රීය වනු දැකීමයි දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අදට ටෙලිවැකිය 300ක් ලියලා අවසන්. අද ටෙලිවැකිය ආරම්භ කරන්න හිතුවේ හැරල් ජේ ලැස්කිගේ වදන් කීපයකින්. ඔහු කියනවා යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනඥින් අවස්ථාවාදී නම්. දේශපාලනඥින් කපටි නම්. ඡන්දදායකිනුත් අනුවණයි නම් එවැනි රටක බිහිවන රාජ්‍ය අතිශයින්ම භයානකයි කියලා. දැන් ඒ කියන්නේ මේ භයානකයි කියන එකේ තේරුම අනාරක්ෂිතයි කියන එක. හරිද? ඇත්තටම දැන් මේ රට අනාරක්ෂිතයි කියපු ගමන් ඔන්න ඉතින් ආ පොල්ලු මුගුරු උස්සගෙන එන්ට එහෙම එපා. හොඳේ. ආ එහෙම කොහොමද? දැන් හරි අද අරගල නැහැ. ආද ගෝල් ෆේස් අරගලකාරින් තමයි මේ රට අනාරක්ෂිත කළේ. දැන් ඒවා බෑ. ආ දැන් රට මල් මල් වගේ කියලා නේද මේ අනාරක්ෂිතභාවයට එහෙමත් නැත්නම් භයානක රටක් කියන්නේ මේ මහපාරේ වෙඩි තියාගෙන මරා ගන්න එකටවත් නෙවෙයි හරිද ඒකත් එකක් තමයි හරිද දැන් ඔය උදේ හවස පාරවල් වල මිනි මරනවානේ නේද රටක් ඇතුලේ යුද්ධයක් තියෙනකොට ඒකත් එක හේතුවක් තමයි හැබැයි ඒකම නෙමෙයි අනාරක්ෂිත බවට හේතුව හොඳේ මේ අනාරක්ෂිත හේවත් ඉන්සිකියුරිටි කියන්නේ මොකක්ද කියලා මේ 300 වැනි ටෙලිවැකියෙන් කෙටියෙන් හරි අපි අඳුන ගමු. හොඳේ මේ අනාරක්ෂිත භාවයේ පිළිබඳ අර්ථකථනයේදී විශ්වසනීයත්වයක් නැතිකම, නිශ්චිත භාවයක් නැතිකම, අස්ථාවරත්වය, අස්ථාවර බව, භයානකකම කියන මේ සියලු පද සමාන පද ලෙස භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අනාරක්ෂිත කියන වචනයට සමාන තේරුම් තියෙන වචන තුගයක් තියෙනවා නේද? ඒ වගේමයි කාංසාව, පාළුව, ස්වංසකේ ආදියත් මේ අනාරක්ෂිත භාවයේ නැත්තම් මේ භයංකර බව ඒ බියත් එක්කම ඇතිවන දේවල්. දැන් රටක් හැටියට හැරල් ජේ ලැස්කිගේ මතයට අනුව අපේ රට දැන් භයානකයි. හරිද? ඒක ගැන ආයි කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අනාරක්ෂිතයි. හරිද? ඒ කියන්නේ ඉන්සිකියුරිටි. ඇයි? කපටි සහ අවස්ථාවාදී දේශපාලනඥින්ට අවනත ඔවුන්ව ප්‍රශ්න කරන්නේ නැති බියගලු පක්ෂ ගැති ඡන්දදායකින් පිරිසක් ඉන්නවා. බලන්න අද රැකියා අනාරක්ෂිතයිද? ඔව්. මොන වෙලාවේ රැකියාව නැති වෙයිද කියලා හිතාගන්න බැරි බියකින් තරුණයින් විතරක් නෙමෙයි වැඩිහිටියනුත් පෙළෙනවා. හොඳයි. හරිද? මූල්‍ය අනාරක්ෂිතභාවය දිහා බලන්න. තමන්ගේ තැන්පත්වල පොලිය කොයි වෙලේ අඩුවේවිද කියලා වැඩිහිටියෝ මහ බියකින් අවිනිශ්චිතභාවයකින් පෙළෙනවා දුක් විඳිනවා. හරිද? නිවාස අනාරක්ෂිතභාවය බලන්න නේද? කුලිය ගෙවා ගන්න බැරුව මහපාරට වැටෙන මිනිස්සුන්ගේ ගාන අහසටත් උඩින් යමින් තිබෙනවා නේද? ආහාර අනාරක්ෂිත බව තමයි පහුගිය කාලේ පුර
පුරාම රටේ ප්‍රධාන මාතෘකාව වුණේ නේද? අදත් ලක්ෂ 60ක් 70කට වැඩියෙන් ওই තුන් වේලෙන් එක වේලක් දෙකක් තමයි කන්ට හම්බෙන්නේ. ওই සමහර අමාත්‍යංශවල ලේකම්වල ඉන්න හතර වේලක් විතර නෙවෙයි හත් වේලක් විතර හොඳට කන අය. හරිද? ඒගොල්ලෝ රට කාපු සෙට් එකත් එක්ක කන අය. ඒගොල්ලන්ට මේවා විහිළු කතා. හොඳේ ආහාර අනාරක්ෂිතභාවයත් එක්ක ශරීර සෞඛ්‍ය සේම මානසික සෞඛ්‍ය අනාරක්ෂිතභාවයත් බිහි වෙලා ඉවරයි. හරිද? හතර අතින් ඇහෙන සියදිවි නසා ගැනීම දිහා බලන්න. හරිද? මේත් එක්කම අද ජීවිත අනාරක්ෂිතභාවයේ ගොඩනැගෙමින් තිබෙන චිකාගෝ වගේනේ. හරිද? අහුණු තැන මරනවා කපනවා කොටනවා නේද? දැන් මේ සියල්ලත් එක්ක ආයෝජකින් රටටෙයිද සංචාරකින් රටටෙයිද නේද? එහෙම නැත්නම් දැන් මෙහෙම අරන් බලන්නකෝ ආයෝජකින්ගේ පැත්තෙන් මොනතරම් අනාරක්ෂිතද කියලා මේ රටේ ආයෝජනය කරන එක නේද? ඒ වගේමයි ජාත්‍යන්තරයේ මත යැපීම කියන අනාරක්ෂිතභාවය. ඔක හොඳට තේරුම් ගමු. ජාත්‍යන්තරයේ මත යැපීම කියන අනාරක්ෂිතභාවය. හරිද? මේකට ලෝකේ බොහෝ රටවල් ගොදුරු වෙමින් තිබෙනවා. ජාත්‍යන්තර අනාරක්ෂිතභාවය තුල යැපෙන්න යාම මම විස්තර කරන්නම්. අද අපේ රටේ මේ කපටි අවස්ථාවාදී දේශපාලනඥයින් සහ නිහඬ අක්‍රීය රටවැසියා මේ රට ජාත්‍යන්තර අනාරක්ෂිතභාවයේ ඇතුළට දිගින් දිගටම තල්ලු කරගෙන යන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ජාත්‍යන්තර අනාරක්ෂිතභාවයේ එක් මූලික ලක්ෂණයක් තමයි යම් රටකට ජාත්‍යන්තරයේ දෙන ණය මත යැපීමට සිදුවීම. ආන් ඒක ජාත්‍යන්තර අනාරක්ෂිතභාවය කියලා තේරුම් ගන්නට. බලන්න අද රටේ ජනපතිට සිද්ධ වෙලා තියෙනවා ලෝකෙ වටේම සිංගමන් යදිමින් යන්න. අපි ඇත්තටම දැන් IMF එක, පැරිස් ක්ලබ් එක, ලෝක බැංකුව, ද්විපාර්ශ්වික ණයකරුවන් ළඟ ණය දෙයිද නැද්ද කියන මහා අනාරක්ෂිත බවක, අවිනිශ්චිත බවක, භයංකර බවක හිර වෙලා ඉන්නේ. මේකට ප්‍රධානතම හේතුව තමයි සියලු ප්‍රශ්න ඇන වගේ පේන දේශපාලනඥයින් ඉන්න එක. ප්‍රශ්න ඇන වගේ පේනකොට උන්දලගේ අතට ලැබෙන්නෙම මිටිය පමණයි. මිටිය පමණයි. හරිද? සියලුම ප්‍රශ්න ඇන වගේ පේනකොට උත්තරය මිටිය විතරමයි නේද? රටේ ප්‍රශ්නවලට එකම උත්තරය ජාත්‍යන්තර ණය කියන එක විශ්වාස කරන පාලකින් අත අද ඇත්තේ අතිශය අනාරක්ෂිත ණය ගැනීමේ, ණය සිඟමනේ යාමේ මිටිය විතරමයි. මිටිය විතරමයි. 300 වැනි ටෙලිවැකිය අවසන් කරන්නේ මින් ඔබට ගොස් අපි උත්තර හොයමු කියන යෝජනාවද සමගයි. මතුගම පැලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය සායනයකට පැමිණ සිටි පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා. කලුතර පළාතුට ප්‍රදේශයේදීද 43 හැවිරිදි පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ. මැදිරිගිරිය ප්‍රදේශයේ කාන්තාවකට වෙඩි තබා පලා ගොස් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. සීනිගමදී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා තිබෙනවා. වෙඩි පහර කාගෙනම මන්ත්‍රීවරයා පොලිසිය වෙත පැමිණි බවයි වාර්තා වන්නේ. මතුගම පැලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගොකරදුව පැලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙක්. මියගිය තැනැත්තා කකුලේ ඇති වූ තුවාලයකට බෙහෙත් ලබා ගැනීමට පුද්ගලික වෛද්‍ය ආයතනයකට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදුකර පලා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ඝාතනයට ලක් වූ පුද්ගලයා නිවසේ නොසිටි අවස්ථාවක ඔහුගේ නිවසට පැමිණි පිරිසක් මරණ තර්ජන එල්ල කර ඇති බවට මියගිය තැනැත්තා පියා පොලිසියට පවසා තිබෙනවා. ඝාතනය පෞද්ගලික ආරවුලක් මුල් කරගනිමින් සිදු කර ඇති බවටයි මෙතෙක් කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ. මේ අතර කළුතර පළාතොට ගොඩපරගහ හේන ප්‍රදේශයේ මාර්ගයකදී ඊ රාත්‍රියේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර පළාතොට ගොඩපරගහ හේන ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙක්. පෞද්ගලික ආරවුලක් මුල් කරගනිමින් ඝාතනය සිදු කර ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. මින්නිරිය පොලිස් බල ප්‍රදේශයට අයත් රොටවැව අලුත්වත්ත ප්‍රදේශයේද මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා. වයස අවුරුදු 33ක පුද්ගලයෙකුයි උදැල්ලකින් පහර දී මෙලෙස ඝාතනය කර ඇත්තේ. මියගිය පුද්ගලයා කලක පටන් ඔහුගේ බිරිඳට පහර දීම නිසා බිරිඳගේ පියා විසින් ඔහුගේ හිසට උදැල්ලෙන් පහර දී ඇති බවයි වාර්තා වන්නේ. නීති විරෝධී මත්පැන් වලට ඇබ්බැහිවීම නිසා පැවති පවුල් ආරවුලක් හේතුවෙන් මෙසේ මරණයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 7ක සහ වයස අවුරුදු 2ක මාරක දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙතර සීනිගම දේවාලය ආසන්නයේ වෙළඳ සැලක් අසල සිදු කළ වෙඩිතැබීමකින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රතිකාර සඳහා ඔහු කරා පිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සිය රථයෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලැබූ ඔහු කිලෝමීටර 2කට ආසන්න දුරක් ගෙවා පැමිණ ඇත්තේ හික්කඩුව පොලිසිය වෙතයි. පොලිස් නිලධාරීන් ඔහු රෝහල් ගත කර තිබෙනවා. හික්කඩුව සහ මීටියාගොඩ පොලිස් ස්ථාන මගින් කණ්ඩායම් 6ක් යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර පෙරේදා රාත්‍රියේ මැදිරිගිරිය පොලිස් පසමේ මිරිසේන දීවර ගම්මානයේදී වෙඩි තබා කාන්තාවක් ඝාතනය කර පලා ගොස් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 42 වරෙදී මෙම පුද්ගලයා නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. මේ අතර සූර්යවැව නබඩගස්වැව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ සැකකරු හඳුනාගෙන තිබෙනවා. ප්‍රදේශයෙන් පලා ගොස් ඇති ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. මෙරට නිෂ්පාදිත ගිනිඅවියකින් කළ වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්. නුවරඑළිය නගර ආසන්නයේ නිවසක තාපයක් ඉදිකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පස්කන්දකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ ඥාතීන් දෙදෙනෙකු බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ අතර රක්වාන පතලක් කඩා වැටීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙමානතර සිදුව තිබුණේ ඊයේ පස්වරු 4ට පමණයි. නුවරඑළිය නගරයේ අසන්නයේ පිහිටි නිවසක කොන්ක්‍රීට් තාපයක් ඉදිකරමින් සිටි පෙදරේරුවන් දෙදෙනෙකු මෙම අනතුරට පත්ව තිබුණා. තාපයක් ඉදිකරමින් සිටි මෙම පෙදරේරුවන් දෙදෙනා මතට පස්කන්ද කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. පස්කන්දට සිරවේ සිටි පුත්කලින් දෙදෙනා ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදාගෙන පිටතට ගැනීමට කටයුතු කර ඇති අතර පසුව ඔවුන් නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබුණා. කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කොන්ක්‍රීට් දානකොට මම යට ගිරෙව්වේ උඩ 3 දිනක් යනවා 4 දිනක් යට හිටියා. අර දැන් මැරිච්ච කෙනා මාමයි බෑනයි මැරුණේ. එයා මං පුරෝනේ කොන්ක්‍රීට් අරන් ගියා විල්බරක්ෙන්. ඊට පස්සේ ඒ මාමට උදවින්න කියලා ඇත්වලට බැස්ස වෑනා. ඊට පස්සේ තමයි මේ උඩින් එක දෙකින් දැකලා තමයි කිව්වේ මේ උණ කඳ කඩන් එනවා ටක් ගාලා අයින් වෙන්න කියලා. ඒකවත් ඒ දෙන්නා මේ පයින් නාදනකොට එකවරම කඳ කඩාගෙන පල්ලෙහාට පාත් වුණා. මමත් බේරුණේ කොහම ආරුවේ. බර පොලිසියෙන් අරින් මේවිල්ලා තමයි ගොඩ ගත්තේ මේ ස්කැවෙටේ තිබ්බට මේ ක්‍රියා කරන්න කෙනෙක් හිටියේ නැහැ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ අවුරුදු 23 සහ 43 යන වයස්වල පසුවන පුත්කලින් දෙදෙනෙකු වන අතර ඔවුන් එකම පවුලේ ඥාතීන් බවයි වාර්තා වුණේ. ඔවුන් ගල්ල වැලිහෙන ප්‍රදේශයේ පදිංචිකරුවන්. මෙම කොන්ක්‍රීට් තාපයේ දිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී ඇති කොන්ත්‍රාත්කරු විසින් කිසිදු ආරක්ෂිත උපකරණයක් භාවිත කර නැති බවට පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර රක්වාන මාතම්පේ උතුරු ප්‍රදේශයේ මැනික් සොයා කැණීම් කරමින් සිටි පුත්කලින් දෙදෙනෙකු පස්කණ්ඩියකට යටවීමෙන් මියගොස් තිබෙනවා. ඉවුරක කැණීම් කරමින් සිටියේදී පස්කඩා වැටීමෙන් ඔවුන් මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බලපත්‍ර නොමැතිව කැණීම් සිදු කර ඇති බවයි. මියගොස් ඇත්තේ රක්වාන ස්ටෝරු කඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි පුත්කලින් දෙදෙනෙක්. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තමන් සිදු කරන මෙහෙවර ඇතමුන් විවේචනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අන්නයගේ ප්‍රකාශ හමුවේ තමන් සැලෙන්නේ නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන සේවය අගයමින් ජලනි ප්‍රේමදාසට ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී සම්මානය ප්‍රදානය කරනු ලැබුවා. ත්‍රිනිකායික පළාත් මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මත ජලනි ප්‍රේමදාසට ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී ගෞරව නාමය පිරිනමා තිබෙනවා. එමෙන්ම නයන වාසල තිලකට දියතලාව කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ බස්නායක දුරේ පිරිනැමීම ඇතුළු පින්කම් රැසක් අද පැවැත්වුණා. පූජ්‍ය මෙත්මුනිගම සිරිසුමන නාහිමියන් වහන්සේ, පූජ්‍ය කහත්තේවෙල සිරිනිවාස නාහිමියන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. මටත් මගේ බිරිඳටත් පහර පිට පහර ගහනවා. මගෙන් සමහරු කෝල් කරලා අහනවා මොනවටද චෛත්‍ය ඉදි කරන්නේ, මොනවටද දහම් පාසල් ඉදි කරන්නේ, මොනවටද මහා සංඝරත්නයට උදව් කරන්නේ. එක පැත්තකින් එහෙම කිය කිය මේ බෞද්ධ අපි
අබෞද්ධිය බවට හඳුන්වන්න බොරු කතා පතරවන මේක ගැන මේ රටේ ජනතාව විමසලිමත් වන්නට ඕන. එසේ කතා පැතිරෙව්වයි කියලා අපි මොහොතකටවත් සැලෙන්නේ නැහැ. ඒ මොකද මටත් මගේ බිරිඳටත් තිබෙන ඒ අදිෂ්ඨාන ශක්තිය ඉතාමත්ම ප්‍රබලයි. මොනම හේතුවකටවත් මොනම අභියෝගයකටවත් සැලෙන්නේත් නැහැ සැලෙවෙන්නේ. නමුත් මතක තබා ගන්න අද මේ පහර පිට පහර ගහන්නේ මේ රටේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් බොරු කයිවාරු දේශපාලනයේ ක්‍රියාත්මක කරන විරුවට පැහැදිලි ප්‍රායෝගික වැඩසටහන් මාලාවක් හරහා බෞද්ධ ආගමික පුනරුදයක් රට තුල ඇති කරන්නට අපි කටයුතු කරමු. මේ දේශයේ ආරක්ෂාව උදෙසා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තව දෙයක් විශ්වාස කරා. ඒ තමයි බුද්ධ ශාසනයට උත්තරීතර තැන ලබා දෙන අතරතුර අනෙකුත් ආගම්වලටත් ඉඩක් ලබා දෙන්නට ඕන. ඒවා අදහන ජනතාවටත් ඒ රැකවරණේ ඒ සංස්කෘතිය ආරක්ෂා කරන්නට ඒ වගකීමක් තිබෙන්නට ඕන. ඓතිහාසික මිහින්තලා කටුසෑය පුදබිමෙහි ඉදිකර තිබූ තාවකාලික කුටිය ජනපති නියමයෙන් ඉවත් කිරීමට තමන් වහන්සේට නියෝග කිරීම පිළිබඳ කනගාටු වන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවහැංගුණ වැවේ ධම්මරත්න හිමියන් පවසනවා. කෙසේ වෙතත් තමන් වහන්සේගේ කටවසීමට කිසිවෙකුටත් බැරි බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මට ලියුමක් එනවා සහකාර අධ්‍යක්ෂකෙන්. එයාට කිව්වලු ජනාධිපතිතුමා මේ මාධ්‍ය වාකුම දාන්න ජනාධිපතිතුමා කිව්වලු සංස්කෘතික ඇමතිතුමා කිව්වලු වහාම මේක ගලවන්න කියලා. නැත්තම් අපේ ජොබ් එක නැති වෙනවා කියන්න කියලා කිව්වලු. එයා කියනවා තව දුරටත් මෙම කුටිය කටුසෑය පුරාවිද්‍යා පරිශ්‍රයේ ගලවා ඉවත් නොකරන්නේ නම් 1940 සුද්ධ ගැසට් කරපු ඈ අපේ ලංකාවේ මේ නිදහසට පෙර 1940 පුරාවස්තු ආඥා පනතේ අංක 31 ආ වගන්ති යටතේ නීතිමය ක්‍රියා ඒ කියන්නේ නඩු දානවා. මාව අත්අඩංගුවට ගන්න ලොකු වැරදි චිත්‍රයක් ලංකාවේ මිනිසුන් දෙන්න හදනවා. මේ දහත් වට්ටිය හදාගන්නේ පළතුරු වට්ටිය හදාගන්නේ ඔය ඇත්තෝ. ඒ හින්දා මට ඒක ප්‍රශ්නයක් නෑ. මට අදින් පස්සේ මේම එක ගැලෙව්වා. මොකද හිරේ යනවනේ හිරේ ගිහිල්ලා කියන්නේ ආ පුරාවිද්‍යා නීතිය කැඩුවා ස්මාරකට හානි කරා කියලා තමයි කියන්නේ. ඒ හින්දා මං ඔන්න අද ඉවත් කරා. අදින් පස්සේ එන ජනතාව තමන් පළතුරු වට්ටි හදාගෙන එන්න ගංගේවල් වලින් හදාගෙන එන්න. අදින් පස්සේ මේ මේසෙයි මේ පළතුරු කපා ගන්න හදිසියකට આવොත් මේකයි පිහියයි මෙන්න වට්ටියක්වත් නෑ මෙතන. හැබැයි මේ නීතිය මට විතරයි බලපාන්නේ. උතුරු නැගෙනහිරට බලපාන්නේ නැහැ. උතුරු නැගෙනහිරට කිසිසේත්ම මේක බලපාන්නේ නැහැ. ඔයෙලට මං කරදරලයින් හිරේ දාන්න නැත්තම් මරලා දාන්න. හැබැයි හිරේ දැම්මත් එල්ලා තිබ්බත් බස්සන්ඩර කණ්ඩ දෙන්න. එතකොට මම කට විවෘත වෙනවා. එඳන් මම කට වහන්න බෑ. මතක තියාගන්න මේවා සාංගික දේපල. මේ 48 න් පස්සේ මේ බේදය ඇති කරේ. දැන් මෙච්චර කාලෙකට මේ බේදයක් නැහැ. මැති ඇමතිවරු එන්න බෑ මෙතෙන්ට. ජනාධිපතිතුමා මේක ඇවිල්ලා බලලා හොයලා මේ රටේ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් කටුසෑය පුදබිමේ අවශ්‍යතාව ඉටු කරන්න. විරුද්ධ අදහස් වලට ඉඩක් නැති සමාජයක් තුළ හිට්ලර්ලා බිහිවීම වළක්වන්න බැරි බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් කුංචි හේවා පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ කොළඹ ගෞතමී බාලිකා විද්‍යාලයේ පැවති විවාද තරගාවලියකට එක් වෙමින්. කොළඹ ගෞතමී බාලිකා විද්‍යාලයේ කතිකාවත සමස්ත ලංකා අන්තර්පාඨශාලීය විවාද තරගාවලිය අද පැවැත්තුණා. ඒ සඳහා මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු පිරිසක් ආරාධිතයින් ලෙස එක්ව සිටියා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එක වචනයක් නෙවෙයි, එක චර්යා රටාවක්. පියද බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදී කියලා කතා කරන්නේ මේ සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් පැත්තේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී විතරයි. නමුත් ඒක ඊට වඩා බොහොම පුළුල් පරාසයක විහිදෙන එකක්. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මේ ආදි වශයෙන් ඒක විවිධ ක්ෂේත්‍රගත විහිදෙන එකක්. ඒත් මේක අපේ රටේ තියෙනවා. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ගත්තම අපිට පේනවා ওই තරම් බරපතල තත්ත්වයක අද අපේ රට පවතිනවාද කියලා. මේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ප්‍රධාන මූලධර්මයක් තමයි විසමුතිය කියන එක. අනිත් අයගේ අදහසට කන් දෙන්න. ඒක වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි වුණත් ඒකත් එක්ක සංවාද කරන්න. ඒ ඉවසීම අපට නැහැ. අපි හරිය කියලා හිතන දෙයට විරුද්ධව කවුරු හරි මොනව හරි කතා කරොත් අපි ඒකට අවියම හොරා ගන්න. එහෙම විරුද්ධ අදහසකට ඉඩ නැහැ. ඒතොර ඒකේ අවසාන ගමන තමයි හිට්ලර් වගේ කෙනෙක් බිහිවීම. බලය කියන එක අවශ්‍යයි. ඒ බලය කියන එක අවශ්‍ය වෙන්නේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට මිසක් අධිකාරී තත්වයක් ගොඩනගා ගැනීමට නෙවෙයි. දැන් සිංගප්පූරුවේ ලී කාන් වූ වගේ කෙනෙක්. එයා බලය රටේ දියුණුවට හේතුවා. මැලේසියාවේ මොහමඩ් මහතීර් ප්‍රජාතන්ත්‍රවාදියෙක් නෙවෙයි. මොකද ඒක තමන්ගේ වාසියට ගත්තේ නැහැ. ඒක යෙදුවා රටේ යහපත. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හිට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායී රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.